අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. නැවතත් ඔබ අපහා එක්වන්නේ යාය වෙබ් ටීවී තුළින්. අදත් බුදු දහම, බුදු දර්ශනය, බුදු පණිවිඩය පිළිබඳව කතිකා කිරීමට අපහා එක්වන්නේ වෛද්‍ය ගාමිණී අභය මැදතුමා. අයිබෝවන් මැතුමා, අපි මං හිතනවා මේ කලින් කරපු සාකච්ඡාවලට වඩා මෙම සාකච්ඡාව ඉතාම සරල සුගම ශෛලයකින් කරොත් හොඳයි කියලා හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන් මට්ටමේ මම සාමාන්‍ය ප්‍රශ්න විචාරීම ක්‍රීම තමයි අද මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ. මම ඔබගේ වටපිටාවෙන්ම පටන් ගන්නම්. ඔබ බෞද්ධයෙක්ද? උපතින්ම බෞද්ධෙක් නැත්තම් බෞද්ධයෙක් කියලා මේ. එතකොට අර අපේ තියෙන සිංහල බෞද්ධ කියලා ඔබ ඒක රයිත් වෙන කෙනෙක්ද? ඒ වගේ සිංහල බෞද්ධ, සිංහල බෞද්ධ කියලා ඇත්ත වශයෙන් නැහැ. නමුත් අපේ කතාවට කියනවා ලංකාවේ සිංහල බෞද්ධ කියලා. බුදුහාමුදුරුවෝ සිංහල නෙවෙයිනි. ඔව්, බුදුහාමුදුරුවෝ කියලා තින්නේ ලෝ ඇත්තේ එකම එක ජාතියයි මනුෂ්‍ය ජාතියයි. මනුෂ්‍ය ජාතිය. එතකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් බෞද්ධෙක්ට සිංහලෙක් වීමට හැකියාවක් නැහැ නේද? සිංහලයට බෞද්ධ වෙන්න පුළුවන්, දෙමළයට බෞද්ධ වෙන්න පුළුවන්, වර්ම කෙනෙකුට බෞද්ධ වෙන්න පුළුවන්. බෞද්ධයා කියන්නේ විශ්වයි සිංහලයි අතර සම්බන්ධයක් නැහැ. මේ අපේ ලංකාවේ කට්ටිය එකතු කරගෙන හිටියද? ඔව්. එතකොට මේ අත වශයෙන්ම මේක මේ වසර 2600ක් පැවතිච්ච බුද්ධ ආගමට ඔබ මේ අභියෝග කරනවා. මේ එංගලන්තේ ඉඳලා ඇවිල්ලා ඔබ අභියෝගයක් කරනවා. මේක මේ බුද්ධ ආගමට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කිව්වොත් එහෙම තමයි හුඟක් අය හිතාගෙන ඉන්නේ. අත වශයෙන් මේ අපේ විරුද්ධවාදීන් සොයා බැලුවා මේක. ඇත්ත වශයෙන් එහෙම කුමන්ත්‍රණ තියලා ඒගොල්ලන්ට මුකුත් සාධක සොයාගන්න බැරි වුණා. එහෙම කුමන්ත්‍රණයක් නෙවෙයි මේක. මේ ඇත්ත වශයෙන් සත්‍ය මත වෙලා තියෙන්නේ. මේ ලෝකේ කොහේ හිටියත් කොයි රටක හිටියත් ප්‍රශ්නයක් නැහැ. දැන් බුදුහාමුදුරුත් ඉන්දියාවෙන් හිටියයි කියලා කියන්නේ. ලංකාවට මේක මේ ඉම්පෝර්ට් කරපු එකක් නේ ඉන්දියාවේ. හින්දු මහරහතන් වහන්සේ එමයි පොත්වල තියෙන්නේ. නමුත් මේ අපිට එක කොයි රටින් ආවත් ප්‍රශ්නයක් නැහැ. සත්‍ය කියන්නේ මේ විශ්වයේ තියෙන එකක්. මේ විශ්වයේ සත්‍යය මත තියෙන සෑම දෙයක්ම කොතනින් මතුණත් ප්‍රශ්නයක් නැහැ. ඇත්ත වශයෙන් මේක සාමාන්‍ය මානවයාගේ ප්‍රයෝජනය සඳහා උපකාර වෙනවා නම් ඒක තමයි අපිට දැනගන්න ඕනේ. එතකොට මේ ඔබ මේ වගේ මේ වසර 2600ක් පැවතිච්ච බුද්ධ ආගම 2100ක් පැවතිච්ච බුද්ධ ආගම වගේ එකට ඇයි මේ අභියෝග කරන්නේ? ඇයි මේකත් එක්ක සහජීවණයෙන් ඔබට ඇයි මේ කටයුතු කරන්නේ? මේක සහජීවණයෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ කියන්නේ බුද්ධ ආගම කියන්නේ වෙන එකක්, බුද්ධ දර්ශනය කියන්නේ වෙන එකක්. එතකොට මේ බුද්ධ ආගමේ තියෙන දේවල් කරලා බුද්ධ දර්ශනය මත වෙන්නේ නැහැ. ඉතින් මේ බුද්ධ දර්ශනේ හැමෝටම මතු කරගන්න පුළුවන් දෙයක්. අපි හැමෝටම මේකට ආරාධනා කරනවා විලස ඔයලා බලලා මේ බුද්ධ දර්ශනේ මතු කරගන්න කියලා. ඒ කියන්නේ ප්‍රඥාසෙන් දැනට සෝතාපන්න වුණාට පස්සේ මතු වෙන ප්‍රඥාසෙන් මීට වැඩි දේවල් හොක්ක් දැනගන්න හැකියාවක් ලැබෙනවා කිසිම පොතක් කියවන්නේ නැතුව. අන්න ඒකයි බුද්ධිමත් වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥාසෙන් වක්කා හිතනවා මේ දැන් අපි සාමාන්‍ය මනසෙන් පංචේන්ද්‍රිය පාවිච්චි කරලා සොයාගන්න දේවල් වගේම දෙයක් තමයි ප්‍රඥාසෙන් සොයාගන්න කියලා ඒගොල්ලෝ හිතනවා. නමුත් ඇත්ත වශයෙන් එහෙම දෙයක් නෙවෙයි. ප්‍රඥාසෙන් හොයාගන්න දේවල් මේ මනසෙන් හොයාගන්න දේවල් වගේ නෙවෙයි. ඊට වැඩිය මහා ගැඹුරුයි. ඊට වැඩිය ලොකු දැනුමක් එනවා. ඒ වගේම ඇත්ත මොකද්ද කියලා, ඒ කියන්නේ කිසිම සැකයක් නැතුව ඔක්කොම දැනගන්න හැකියාවක් ඇති වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ දැන් ඔබ මේ කුසල් සහ අකුසල් පින්පව් කියන එක ප්‍රතික්ෂේප කරනවද? ප්‍රතික්ෂේප කරනව නෙමෙයි. ඒ පින්පව් කියන ඒවා අපේ මනසෙන් මවාගත් දේවල්. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කරොත් මම කියන පුද්ගලයා ඒක තමාගේ හදවතින් සතුට වෙනවනම් ඒක පිනක් හැටියට සැලකෙනවා. ඒ වගේම
තමාගේ හදවතින් කියනනම් මේක සුදුසු නැති දෙයක් මං කරේ කියලා පවක් කියලා කියලා තමයි අපි ඔය හින්දු ආගමේ අර්ථකථනය කරන්නේ. එතකොට ඔය පින්පව් තීරණය කරන්නේ මේ මනස. ඒ මනස තියෙන්නේ තමා තුළ. ඒ පුද්ගලයා මම කියන එක නේ තමයි තීරණය කරන්නේ. එතකොට මනසෙන් කරන තීරණ හැම එකක්ම මායාවන් කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. මනෝ මායා කියලා. එතකොට ඔය කියන තීරණයත් මායාවක්. ඇත්ත නෙමෙයි. ඉතින් ඒ වගේ දේවල් අපි හිතෙන් මවාගෙන මෙන්න මේ දේවල් කරොත් හොඳයි, මේ වගේ දේවල් කරොත් නරකයි කියලා කරනවා. ඉතින් විශ්වයේ කවුරුත් එහෙම තීරණයක් කරන්න කෙනෙක් විශ්වයේ තීරණය කරන්න සත්‍යයක් නැහැ. ඒ කියන්නේ පින්පව් කියන එක ප්‍රතික්ෂේප වුණාද හොඳ නරක කියන එක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හොඳ නරක කියන එකත් අපේ මනසේ මවාගත දෙයක්. ඉතින් අපේ සමාජයේ සාමාන්‍ය සමාජයේ සම්මුතිය ජීවත් වෙන ඇයට හොඳ නරක කියලා දෙකක් තියෙනවා. එතකොට නරක වැඩ නොකරන්න ඕනේ, හොඳ වැඩ කරන්න ඕනේ. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. අපි මේ කරන්නේ මේ ඒවා වෙන දෙයක් කරලා ඉදිරියට මේ මම කියන ගලාට සුගතිය. සුගතියකටයි කියලා හිතාගෙන ඉන්න එක තමයි නරකාදී. ඔව් ඒ වගේ දේවල් ඔය අපාය දිව්‍ය ලෝක වෙන දේවල් සිතාගෙන ඉන්න එක තමයි වැරද්ද. වෛද්‍යශාලෙන් මෙහෙම හොත අතෝෂෙන්ම මේ ඔය දෙවියන් බමුන් වගේ දේවල් කවුරු හරි මේ මැව්වේ ඇත්තටම මේ අර නිසි අධ්‍යාපනයක් නිසි උගත්කමක් දැනුමක් බුද්ධියක් නැති සාමාන්‍ය ජනතාව සාමාන්‍ය ජනතා ජනයාව මේ මුලා කිරීමට නෙමෙයි. නමුත් ඔවුන්ව හික්මවීමේ පරමාර්ථයෙන් කියලා ගත්තොත් එතන මේ හික්මවීමට පෙර සාමාන්‍ය මනුස්සයා දැනගෙන හිටියේ හිතන්න විතරයි. බුද්ධ දේශනාවෙන් පස්සේ අපිට දැන් තියෙනවා හිතන්නේ නැතුව ධර්ම ලබා ගන්න ක්‍රම ප්‍රඥා. ඒ වගේ දේවල් ගැන සඳහන් වෙනවා. ඉතින් මේ හිතන කට්ටිය හැමතිස්සෙම මේ මිනිස්යාගේ මනසෙන් කරපු දේ මනස හැමතිස්සෙම දුර්වලයි. දුර්වල වුණාම මනසට හැමතිස්සෙම සහයෝගයක් අවශ්‍ය වෙන කොහෙන් හරි. ඒ සහයෝගය සොයාගන්නේ නැති දෙයක් තමයි මනසේ මවාගෙන. දෙවියන්, බ්‍රහ්මයන්, භූතයන්, යක්ඛ අනේ වගේ දේවල් මවාගෙන එහෙම එක අවධියක් තිබුණා. ඉතින් ඒ අවධියෙන් ඊට පස්සේ රජවරු ප්‍රයෝජන ගත්තා. රජවරු සාමාන්‍ය මිනිහෙක්ව පාලනය කරන්න කිඹුඹ වැරද්දක් කරොත් ඊට පස්සේ බල දෙනවා. ඒ නිසා වැරදි කරන්න එපා. එහෙම නැත්නම් ඔක්කොම හිරේ දාන්න ඕනේ වැරදි කරන කට්ටිය. ඒතකොට මහජනතාව ඔක්කොම හිරේ දැම්මම ඒක පාලනයක් කරගන්න බැරි වෙනවා. අතවශ්‍යම දෙවියන් මැවෙන්නේ ඒක ඒ ආකාරයට. ආ ඒ ආකාරයට මැවෙන්නේ. එතකොට දෙවියන් විසින් මිනිසා මැවුවා නෙවෙයි. මිනිසා විසින් දෙවියන් මවන්නලාදී. අතවශ්‍යම මේක මං හිතන්නේ ස්ටීවන් හෝකින් වගේ මහාචාර්යවරු පවා ඒක සිම්පියෝ නෙවෙයි. ඒක මිතිසරත් කියලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන් ඇත්ත. තමාගේ මනසෙන් මවන්නේ මේ ඔක්කොම මායාවන්. ඒවා මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ මනෝමය කියලා. මනස මවන සෑම දෙයක්ම, මනසෙන් ගන්න තීරණ සෑම දෙයක්ම බුද්ධ දේශනාවේ කියන සත්‍ය නෙවෙයි. ඒ නිසා කිසිම දෙයක් මනසෙන් තීරණය කරොත් මේක හරි මේක වැරදි, මේක හොඳයි මේක නරකයි, මේක පිං මේක පව් සත්‍ය නෙවෙයි, අසත්‍යයි. ඊළඟට ඒ වැනි දේවල් කරලා මේ ලෝක නැති ලෝක මනසේ මවාගෙන අපාය දිවි ලෝක වගේම තමන්ගේ මනසේ මවාගෙන ඉන්න එක ඊටත් වැඩිය දරුණු, ඊටත් වැඩිය මායාවක් නෑ. අතෝෂන් වෛද්‍යතුමනි, මේ දැන් අපි හිතමු දැන් සෑම අපි හිතමු මේ අපි වටේ මේ අවට තියෙන සියලුම භාණ්ඩ දැන් අද අපි දෙදෙනා අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සමග සම්බන්ධ වන අන්තර්ජාලය පවා සිතුවිලි සමුදායක ප්‍රතිඵලයක්. එතකොට සිතුවිලි සමුදාය අපිට ඒ කියන්නේ මානව ප්‍රගමණයට මිනිසාගේ ඉදිරි පැවැත්මට ඉතා අවශ්‍ය වෙලා තියෙනවා. අවශ්‍ය වෙලා තියෙනවා. ඒ අවශ්‍යතා වෙලා තියෙන එකෙන් අපි දියුණු වෙලා තියෙනවා. දැන් අන්තර්ජාල මේ වගේ වීඩියෝ පැටිසටි කිරීම, රටිගත කිරීම වගේ දේවල් කරන්න හැකියාව වෙලා තියෙනවා. නමුත් මේ බොහොම ප්‍රඥාසත් එක බලනකොට මේ බොහොම පොඩි වැඩ. මේ වැඩිය ගාක් දේවල් ඉදිරියට කරන්න හැකියාව කියනවා. මේ ලෝකේ ඉන්න ගාක් හැට ප්‍රඥායස් මතු. ඒ කියන්නේ විශ්වයේ මූලධර්ම වලට මූලික ස්වභාවයටම යනවා. දැන් මේ විද්‍යාවේ විශ්වයේ මූලික ස්වභාවය සොයාගෙන යන්න දඟලනවා, හොයනවා. නමුත් කවදාකවත් එතනට යන්න බෑ. ඒ ක්‍රමයට. මොකද ඒ ක්‍රමය ඒ සොයාගෙන යන්නේ මානසික. ඉතින් ඒ නිසා කොච්චර දේවල් සොයාගෙන ගියත් අන්තිමට
එහෙම නැති දේවල්මයි සොයාගන්නේ. අද්වශීම තියන ආකාරي සොයාගන්න බෑ. ඒ නිසා කවදාකවත් විද්‍යාඥයින්ට බුද්ධ ධම්ම සොයාගන්න බැරි නෝ. ඉතින් මම තව එකක් කියන්න ඕනේ මේ අපාය දිවි ලෝක ගැන. දැන් අපායේ මවාගෙන ඉන්නේ මොනසේ. එතකොට එක්කෙනෙක් මවාගෙන ඉන්න අපායට තව කෙනෙකුට ඇතුල් වෙන්න බෑ. මොකද ඒක පය තියෙන යාගේ මනසේ. ඒ වගේම ඒ දිවි ලෝක එයාට විතරයි යන්න පුළුවන්. අනිත් අයට ඒ දිවි ලෝකෙට යන්න බෑ. ඒ තමයි මනසේ මවාගෙන ඉන්න ලෝක. ඉතින් ওই දිවි ලෝක කියලා හත් වශයෙන් හින්දු ආගමේ කියන්නේ භාවනා කරනකොට එන තල ධ්‍යාන තල වලට නම් දාලා එක එක දාලා අපස්සර තෞතිසා බක් බ්‍රහ්ම මහ බ්‍රහ්මාදී වශයෙන් හදාගෙන තිනවා. ඒ එක්කම තමන් භාවනා කරනකොට මනසේ ඇති වෙන තල නෑ අතවශ්‍යම බෑ. ඔව් මේ දැන් මේ ආගම නිසා තුර නිසා තමයි යම් තාක් දුර ආගම නිසා ගැටුම් ඇති වෙනවා වගේම ගැටුම් සමනය වීමටත් ආගම උදව් වෙලා තියෙනවා. උදව් වෙලා තියෙනවා. උදව් වෙලා තියෙනවා ආගමේ මිනිසුන් යට කරලා. ඔව්. මේ හැබැයි ඊට වැඩි හොඳයි. ඒ කියන්නේ අසත්‍යයේ මිනිසුන් රඳවගෙන බලෙන් මනස පාලනය කරන රණවීරිය හොඳයි. මනසෙන් නික්මිලා මනසින් අයින් වෙලා පාලනය නොකරන ප්‍රඥා ඇස මතුනොත් ඒකින් ස්වයං හික්මීමක් ඇති වෙනවා. ඒ ස්වයං හික්මීමෙන් අපිට අවස්ථාවයක් නැති වෙනවා මෙවැනි අසත්‍ය දේවල් කියලා මිනිසුන් බය කරලා මේ පාලනයක් ඇති කිරීම. දැනගැනීමෙන් අවබෝධයෙන් දැනගැනීමෙන් ප්‍රඥාසින් මනසින් දැනගැනීම නෙවෙයි ප්‍රඥාසින් දැනගැනීමෙන් දැකීමෙන් ස්වයං විනයක් ඇති වෙනවා. එතකොට අන්නේ ස්වයං විනය තමයි ඊට අගය කළ යුතු දේ. ඒ ස්වයං විනයට කාටවත් ඇඟිලි ගහන්න බැරි නෝ. මොකද ඒ ශීල වෘතයක් නෙමෙයි. ඒක ශීල වෘත නෙමෙයි. ශීල වෘතෙන් එහා. ඒක බලෙන් මනස පාලනය කරන ශීලයක් නෙවෙයි. මනසෙන් නික්මෙලා මනසින් නික්මුණා හුඟක් අය අත් වශයෙන් හිතන හුඟක් කට්ටියට වෙලා තියෙන මේ මනසින් නැතුව කොහොමද ජීවත් වෙන්නේ හිතන්නේ නැතුව කොහොමද ජීවත් වෙන්නේ හුඟක් අය කියනවා හිතෙන් අයින් වෙන්න බෑ මනසින් අයින් වෙන්න බෑ කොහොමද අයින් වෙන්නේ මොකද ඒකළු දන්නේ නැහැ අයින් වෙන හැටි අයින් වෙලා බලන්න ඕනේ අන්න එතකොට තමයි ප්‍රඥා කියන එක මතුවෙලා ඒකළු දන්නවා ප්‍රඥා කියලා ඒකත් මේ බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා කියලා නමුත් ඒක කොහෙන් එන එකද කොහෙන් මතුවෙන එකද ඒක හිතත් සමග සම්බන්ධ සමහරු කියනවා මනසෙම තමයි ප්‍රඥාව තියෙන්නේ කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදිලා. එතකොට දැන් මෙතනදී මනස සහ මොළය කියන්නේ දෙකක්. මොළය කියන්නේ දත්ත කපඩාවක්නේ. මේ මනස කියන්නේ වෙන එකක්. මනස නිකන් අර කම්පියුටර් එකේ RAM කියලා තියෙන්නේ. RAM අන්නේ වගේ මේ ඔක්කොම එකතු කරන තැන. මනස කියන්නේ. ඉතින් ඒක සසඳීම කරන්නේ මොළය. ඔව් ඒකෙන් සසඳලා ඒ දත්ත කපඩාවෙන් නම් දීලා නාම රූප මො නාම රූප නම් දීලා එන රූපයකට නමක් දීලා මනසට දන්නන්නේ දත්තකපඩ ඒක තමයි මොලේ. ඉතින් මේ මොලයත් මනසත් පංචේන්ද්‍රියත් ඒක තුළ තමයි මේ මැවීම කරන්නේ. දැන් එතකොට මේ අර අර ඩිමෙන්ෂියා කියන්නේ මතකයේ අහිමි වීමේ රෝගය වගේ දෙයක් මම හිතන්නේ. දැන් මේ මේ මනස අතර ඒකත් ඒ අතර සහසම්බන්ධයක් තියෙනවද? ඔව් ඒකට උත්තරම් දෙන්නේ නැහැ. ඩිමෙන්ෂිය හඳුනාම සම්පූර්ණයෙන් කියන්නේ මොකක් දරුණු දෙයක් ඩිමෙන්ෂිය හඳුනොත් මුකුත් කරගන්න බැරි වෙනවා. මොකද කියන මුකුත් කියන එක තේරෙන්නේ නැහැ. නමුත් අපිට මේ යම් කිසි දේවල් කීපයක් දවසකට අමතක වෙනවා කියන එක ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අතෝෂේ මම තකේ නෝනා හොඳයි මොකද මෙතන කරන්න දැන් අපි මේ දත්ත කපඩාවෙන් අයින් වෙන එක මේ දත්ත කපඩාවෙන් අයින් වෙන එක වෙන ක්‍රමයකින් මේ දත්ත කපඩාවට නොතේරෙන මනසට නොතේරෙන වෙන ක්‍රමයකින් තමයි අපි කරන්න හදන්නේ. යටිත් එක මනසෙන් කවදාකවත් ඇහුවොත් මට ඔයාගෙන් වෙන් වෙන්න ඕනේ කියලා මනස කියන්නේ ආ ඔයා යන්න කියලා. යන්න කියලා. හැමතිස්සෙම මනස අල්ලගෙන ඉන්නේ. ඒ නිසා මනසටම කිව්වත් මනසෙන්ම තීරණය කරත් ප්‍රඥාව සමතු කරගන්න ඕනේ කියලා. මනස ඉඳ දෙන්නේ නැහැ ප්‍රඥාව සමතු කරගන්න. අපි මනසෙන්ම තීරණය කරයි කියමු මේ ප්‍රඥාව සමතු කරගන්න ඕනේ. එතකොට මනස අපිට යටින් හරි එහෙම කරමු කිව්වට ඉඳ දෙන්නේ නැහැ කරන්න. ඒයි අතෝෂම මේක මේ අවුරුදු 2100ක් ඔබ කියපු ආකාරයට මේක මේ නිකම්ම වගේ දෙයක් නැත්නම් අපිට කෙලින්ම අපිට රතන සූත්‍රයේදී වුණා
යේසු පෙවත්තා මනසා දැල්හෙන නික්කාමිනෝගෝ තමසාසනම්. ඇයි මේ වගේ මේ මහිතන්නේ මේ අරටු වගේ දේවල් ඇයි මේ යටපත් වෙලා තිබෙන කියන්නේ සහස්‍ර කියන්නේ වසර 2000ක් විතර. ඒක තමයි මේක වෙලා තියෙන්නේ. මේක මේක මේ එකපාර්ට නිකන් වැරදිලා වෙච්ච සිද්ධියක් නෙවෙයි. මේක හොඳට නිර්මාණය කළා, ප්ලෑන් කළා යම් කිසි කට්ටියක් කරපු එකක්. ඒ කියන්නේ මේක සැරෙන් සැරේට මේක තියෙන වචනවල තේරුම් ඒ වගේම ගාථා එක දේවල් එකතු කරලා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හැටියට සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කන පිට හරින හැටියට මෙහස් කළා. ඉතිහාසය බැලුවොත් මේ මේකට හේතු වුනේ මේ මහා විහාර සහ අභයගිරි අතර තියෙන ගැටුම මේ මහා විහාර අභයගිරි ගැටුම ආවිදින් රහතුන් වහන්සේලා නැති වෙන කාලෙනේ. ඉතින් ඒ නමුදර බැමිණිචාසය එක මේ අභයගිරියට රාජ්‍ය අනුග්‍රහය හම්බුණා. එතකොට එතෙන්ට ආවා අර මේ ඉන්දියාවේ ඔය අර ශාසනය පන්නදාපු උදවිය. එතකොට ඒගොල්ලෝ තමයි ඒගොල්ලොත් එක්කතු වෙලා කරයි කියලා ඉතිහාසයේ තියෙනවා. නමුත් දැන් බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඊට අවුරුදු 500 ගතර පස්සේ ආවේ මහාවිහාර පැත්තෙන්. ඔව්. ඉතින් මහාවිහාර පැත්තෙන් ගිහලා බුද්ධඝෝෂ හාමුදුරුවෝ මේක සම්පූර්ණයෙන් තවත් කරකෙව්වා. තවත් කරකවල සම්පූර්ණයෙන් මේක හොයාගන්න බැරි විදිහටම මාරුණා ඊට පස්සේ. නිවන වටේ කරකෙමින්දී කියලා එහෙම කතාවක් තියෙනවා. ඌ කිව්වයි කියලා. නමුත් අත වශයෙන් මේ මෛත්‍රී බුද්ධ සංකල්ප පිළිතුල් බැඳීම අර වගේවා ඊට පස්සේ තමයි පොත්වල දීන්නේ. ඊට ඉස්සෙල්ලා එහෙම ඒවා තිබිලා නැහැ. ඉතින් එක එක අලුත් අලුත් සංකල්ප එක එක එවැනි කතෘවරුන් ආවම එවැනි කතෘවරුන් පොත් ලිව්වහම එක එක දේවල් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒවත් මේ ත්‍රිපිටකයට කොහොම හරි ඇතුල්ලා තියෙනවා. ඉතින් ත්‍රිපිටකේ ලියන ලියන පොත නැති වුණාම ඉතින් අලුත් පොතක් ලියනකොට අර ඔක්කොම ලියන්නේ තව අලුත් ඒවාත් දාලා. මම හිතන්නේ උපාය මාර්ගික ඒවා සේරම විනාශ කරයි කියලා. ඒක තමයි. ඒක නැතුනේ කොහොමද? කොහොමද ওই තරම් පොත් සංඛ්‍යාව විනාශ කරන්නේ? කවුද ඉඩ දුන්නේ? ඒ කාලේ රජවරුන් පොත් සංඛ්‍යාව විනාශ කරන්න ඉඩ දෙනවද? ඇයි ඒ පොත විනාශ වුනේ? ඉතින් ඇයි අලුත් පොතක් ලියනකොට කොහොමද දන්නේ පරණ පොත තියෙච්චිවම කියලා? ඉතින් අන්න ඒ වගේ දේවල් අපේ සමාජයේ ඉන්න කට්ටිය දන්නේ නැහැ. දැන් වෛද්‍යචාරතුමනි මේ දැන් ඔබ කියන මේ මේ නව දහම ට කවරාකාරයෙන්ද වර්තමාන බුද්ධාගම ප්‍රතිචාර දක්වන්නේ? බුද්ධාගම ඇත්ත වශයෙන් මේකට විරුද්ධ වෙනවා. ඒක මේ ඇයි මම කීප එකක් නෙමෙයි. ඒක බුද්ධාගම වඳුරු මම හිතන්නේ සංයුක්ත නිකායේ සූත්‍රයක කියලා තියෙනවා. දැන් ඉන්න හාමුදුරුවෝ විරුද්ධ වෙනවා සත්‍ය මත වෙනකොට කියලා. ඉතින් ඒක ස්වභාවිකයි. يعني ඒගොල්ලන්ගේ තියෙන தත්ත්වේ නැති වෙනවා. ඒගොල්ලන්ගේ ආදායම් මාර්ග නැති වෙනවා. ඉන්න ක්‍රම නැති වෙනවා. හුඟක් අය හිතාගෙන ඉන්නවා මේ පන්සල නැතුනොත් ලංකාව ඉවරයි, බිඳ වැටෙයි, ඉවරයි. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අනිත් රටවල පන්සල නැති රටවල් හොඳට තියෙනවා. ගොඩක් මේ හිතන් ඉන්නේ ඒ කියන්නේ සංඝයා වහන්සේ ඉවත් වුණොත් රජය පවා බිඳ වැටේගෙන රජය බිඳ වැටුණාද කවුරු හරි වෙන කෙනෙක් ඇවිල්ලා රටට පාලනය කරයි. නමුත් මේ හමුදුරු ඉරණ පාන කරලා ඒකම පාලනය කරන බාර දෙන්නේ කියලා. ඔව් එහෙමත් කියන කට්ටිය ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ පරොන්දු ඒක නෙවෙයිනේ. පරොන්දු නිවන් දකලා අනිත් හරිය කියලා දෙනවා කියන්නේ ඒක තමයි. මෙතන අපිට තේරුම් ගන්න බැද ඇයි බුද්ධාගමට රාජානුග්‍රහය අවශ්‍ය වෙන්නේ? ඇත්ත වශයෙන්ම අවශ්‍ය නැහැ. ආගමකට ආගම කියන්නේ තමන්ගේ මනසේ තමන් අදහන දෙයක්. ඒ කියන්නේ අදහනවා කියලා කියන්නේ ඒක විශ්වාස කරලා පිළි අරගෙන ඒ විදිහට ජීවත් වෙනවා. අන්න එවැනි ඒකට කොහෙවත් නීතියෙන් මුකුත් කරන්නත් බෑ. ඉතින් ආගම අදහන්න පළවෙනි තැන දුන්නත් මිනිස්සු අදහන්න නැත්තම් වැඩක් නැහැ. දැන් එංගලන්තේ වෙන රටක කිසිම ආගමක් මිනිස්සු අදහන්න නැහැ 80%ක් විතර. ඔව් ඒක එංගලන්තේ කොහේ හරි ලියලා තිබුණා මේ ආගම අපි ඉදිරියෙන් තියනවා. මේක අපි මේ ආරක්ෂා කරනවා කියලා වැඩක් නැහැ. ආරක්ෂා කරන්න මිනිස්සු ඒක අදහන්න. ඒ කියන්නේ එංගලන්තේ නරුම මිනිස්සු ඉන්න රටක්ද? නැහැ. එහෙම කරදර කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක්. ඒ වගේම අපේ ලංකාවෙත් එහෙම කවදා හරි වෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම කවදාවත් වෙන්න බෑ මේ අපේ තියෙන ආගම් ක්‍රම නිසා. මේ ආගම් ක්‍රමෙන් කොච්චර කිව්වත් අර වැඩ කරන්න මේ අර ගන්න හොඳ කරන්නේ කියන අයත් කරන්නේ ඔක්කොම නරක වැඩ. ඊට පස්සේ කියන අය කියනවා අපි කරන වැඩ දිහා බලන්න යන්න එපා. පව් සිද්ධ වෙනවා. මොකද අපායයි කියලා. ඉතින් එහෙම බය කරලා මිනිසුන්ව මේ ඇත්ත සම්පූර්ණයෙන් හතන් කරගෙන එක කට්ටියක් පමණක්
වැරදි කරගෙන ජීවත් වෙනවා. ඒ නිසා අපේ රටේ වික්‍රමයට හදන්න බෑ. ඒ හැමෝම අපේ නීතියට යටත් වෙන්න ඕනේ. හැමෝම පුරවැසියෝ හැම පුරවැසියෙක්ම එක නීතියකට යටත් වෙන්න ඕනේ. නමුත් අත වශයෙන්ම මේ අවුරුදු 2100ක් මේ බුද්ධාගම කියන්නේ මේ බුදු පණිවිඩය ආරක්ෂා කරන් ඉන්න බුද්ධාගම විශාල මෙහෙවරක් කරා කියන එක අපිට නිෂේධ කරන්න බෑ නේද? ඔව් ඉතින් උනාට ඒකෙන් කවුරුත් නිවන් දැකලා නැහනේ. ඒ කියන්නේ බුද්ධාගම කියලා ආගමක් ආරක්ෂා කරලා මිනිසුන්ව පාලනය කරගෙන බය කරගෙන හිටියා. නමුත් බුද්ධ දර්ශනය කියන්නේ වෙන එකක්. මේ බුද්ධ දර්ශනය කවුරුත් ආරක්ෂා කළ යුතු නැහැ. බුද්ධ දර්ශනය කියන එක තමා තුළින්ම තියෙන එක. අපිට වෙහෙර විහාර වැව්දාගේ වේසී අපේ සංස්කෘතිය ගොඩනගලා දුන්නා. අපිට සංස්කෘතිය ගොඩනගලා දුන්නා. අත් වශයෙන් බුද්ධ දේශනේ සඳහන් වෙනවා පාණි සූත්‍රයේ මේක කවදා හරි සංස්කෘතික කෘතියක් වුණාට රාතුන් පහළ වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ බුදුහාඳුනුම ඉදිරියේ දැකලා කියලා තියෙනවා මේක කවදා හරි සංස්කෘතියක් වෙනවා. එදාට ඉඳලා රාතුන් පහළ වෙන්නේ නැහැ. බෞද්ධ සංස්කෘතිය මතුන දාට රාතුන් පහළ වෙන්නේ නැහැ කියලා බුද්ධ දේශනේ සඳහන් වෙනවා. ඉතින් එතකොට අපිට කියන්න බෑ අපි මේ බෞද්ධ සංස්කෘතියක් අපි ආරක්ෂා කරගන්න ඕනේ කියලා. ඔබගේ හිතලුවක්ද එහෙම කියන්නේ? ඒක තියෙනවා. ඒ බෞද්ධ ඔබ ඔබ ජීවිතේ වැඩි කාලයක් එංගලන්තයේ විදේශ ගතව කටයුතු කරපු බෞද්ධ සංස්කෘතිය කෙරෙහි ඇතිවන මේ මම හිතන්නේ මේ බෞද්ධ දර්ශනය දකිනකොට දන්නවා මේ සංස්කෘතිය කියන්නේ බොරුවක් කියලා. නමුත් අපි කියන්නේ සංස්කෘතියක් අවශ්‍ය නැහැ කියලා රටකට. ඒ සංස්කෘතිය විදිහට නමුත් ඒකයි බුද්ධ දර්ශනයයි එකට කලවම් කරගෙන එකට වෙලිලා රාතුන් වහන්සේ පහළ නොවන තත්යකටපත් වුණාම අපිට හොයන්න ඕනේ. ඇයි මේ සංස්කෘතියේ බුද්ධ දර්ශනයකට වෙලුනේ කියලා. ඒ දැන් බුද්ධ බලකේකගේ ප්‍රශ්න වෙන්නේ. අත්තෝෂින් බෞද්ධ ඉතිහාසයයි බෞද්ධ අපේ ලංකා ඉතිහාසයයි බෞද්ධ සංස්කෘතියයි එකයි. ලංකා ඉතිහාසය කිව්වොත් කියන්නේ බෞද්ධ සංස්කෘතිය. බෞද්ධ සංස්කෘතිය ගැන කිව්වොත් කියන්නේ ලංකා ඉතිහාසය. එතකොට ඔය දෙක එකට වෙලුණ නිසා රාහතන් වහන්සේලා පහළුණේ නැහැ. අත් වශයෙන්ම එහෙම වෙලුණ දවසට රාතුන් පහළ වෙන්නේ නැහැ කියලා බුද්ධ දේශනාවෙම කියනවා. ඉතින් මේ සංස්කෘතිය වෙන් කරන්න ඕනේ. සංස්කෘතිය වෙන් කළායි සංස්කෘතිය ඒ විදිහට ගියාවේ. අපි බුද්ධ දර්ශනය කියන්නේ වෙන එකක්. ඒ බුද්ධ දර්ශනය කියන්නේ මේ බුද්ධ ධම්ම දැකීම. ඒක සංස්කෘතියත් එක්ක කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද සංස්කෘතිය කියන්නේ සිතුවිලි කරන එක. සිතලා හිතලා හිතලා වැදලා හැමතිස්සෙම සිතුවිලි වලින් මනස පෝෂණය කරලා මායාවක් මවමින් සංස්කෘතිය මවනවා. නමුත් බුද්ධ දේශනය කියන්නේ මේක නෙමෙයි සම්පූර්ණයෙන් එකට විරුද්ධ පැත්තට යන ගමන. අත වශයෙන්ම මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුන් වහන්සේ කිව්වේ පුබ්බේ අනුත්තසේස ධම්ම පෙර නොයසු ධර්මයක් කියලා. අපි අපි එතනින්ම කියන්නේ මාර්ගේ පෙන්ලා දීපේ අපි එතනින්ම මාර්ගය වෙන පැත්තකට ගිහිල්ලා වෙන පැත්තකට ගිහිල්ලා ඉතින් ඒක අරගෙන ඊළඟට පින්සුන්ගේ ඔළුවලට දාලා තිනවා මේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න ඕනේ. නැත්නම් රට වැටෙනවා. නැත්නම් තෝසින් රට වැටෙන්නේ යන්නේ සංස්කෘතියත් එක්කම. ඉතින් රට කවදාකවත් දියුණු වෙන්නේ නැහැ. මේ දෙක එකට සම්බන්ධ. අත්‍යවශ්‍ය මද වෙනකොට මේ පරිම මේ මේ කාමසුකල්ලිකානුයෝගේ මෙච්ච මේ හොර ජාවරකම් අරව මේවා සේරම තරම් වැඩි අපේ සංස්කෘතිය අපේ සංස්කෘතිය ඒක තමයි දැන් අපේ සංස්කෘතිය වෙලා තියෙන්නේ. අපේ සංස්කෘතිය වෙලා තියෙන්නේ ඒ දේශපාලනඥයෝ රට හොරගෙන කරනවා. ඒ වගේම අපේ හාමුදුරුවොත් අහිංසක මිනිසුන්ගෙන් මුදල් එකතු කර කර අසල් දෙල්ලන්නේ නැහැ කියලා එවැනි සංස්කෘතියක් තමයි දැන් බිහිලා තියෙන්නේ. ඒක තමයි දැන් අපේ ඉතින් බෞද්ධ සංස්කෘතිය නේද සිංහල සංස්කෘතිය වෙලා. ඔව් සිංහල බෞද්ධ සංස්කෘතිය. ඔව් ඒක තමයි දැන් වෙලා තියෙන්නේ. ඉතින් ඔය සංස්කෘතිය කියන එකේ පාලනයක් නැහැනේ. හිතන හිතන හැටියට ඒ පැත්තට ඇදලා යන්න පුළුවන්. ඒක ඕන පැත්තකට ගියාද? අපිට බුද්ධ දර්ශනය කියන එක වෙන් කළා. සාමාන්‍යයෙන් බුද්ධ දර්ශනය කියන එක වෙන් කළා. බුදු හාමුදුරු අපිට ප්‍රකාශ කරලා තියෙන මේ ප්‍රඥා සමතු කර ගැනීම, බුදුව සමතු කර ගැනීම වැනි දේවල් දැන් කරන කාලේ මතුවලා තියෙනවා. හොඳයි. හොඳයි ශ්‍රාවක හිතවතුන් හිතවතියනි, තවත් මෙවැනි වූ වැඩසටහනකින් නැවත ඔබ අප එක්වනතුරු ඔබට සමට ආයුබෝවන්. ආයුබෝවන්.